අයිබෝන්, අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ විශේෂ මාතෘකාවක්. ඒ තමයි තීරණ ගැනීම හා COVID-19. මේ වෙලාවේ සමාජ කතිකාවතක් වෙලා යන COVID-19 වෛරස් එක සම්බන්ධව බොහෝ දිනක් ඔළුවට ලොකු ප්‍රෙෂර් එකක් කරගෙන ඉන්න අවස්ථාවක මම මේ පුංචි කාරණා ටික ඔයාලත් එක්ක බෙදා හදා ගන්න කියලා කල්පනා කළා. ඒ තමයි අපි ජීවිතේ තීරණ ගැනීමේ හැකියාව. තීරණ ගැනීමේ හැකියාව කොයිතරම් දුරට වර්ධනය කරගන්න ඕනේද? ඒ වගේම තීරණ ගැනීම කොයිතරම් වැදගත්ද අපේ සාර්ථකත්වයට කියන එකයි මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ. රයිට්? බොහෝ දිනක් අහන ප්‍රශ්නය තමයි නිවැරදි තීරණ ගන්නේ කොහොමද කියලා. රයිට්? ඉතින් නිවැරදි තීරණයක් වැරදි තීරණයක් කියලා අපි කොහොමද වෙන් කරලා හඳුනගන්නේ? රයිට්? මේකට මම හොඳ උදාහරණයක් දෙන්නම්. ඉන්දියාවේ මහ පරිමාණයෙන් මේ වෙද්දී ක්‍රියාත්මක වෙන ආයතනයක් තමයි ටාටා සමාගම. මේ ටාටා සමාගම ආරම්භ කරන්නේ රටාන් ටාටා. රයිට්? මොහුගෙන් එක්තරා අවස්ථාවක මාධ්‍යවේදී පුංචි ප්‍රශ්නයක් අහනවා. රයිට්? අහනවා ඔබතුමාගේ සාර්ථකත්වයේ රහස මොකක්ද කියලා අහනවා. රයිට්? මොහු හරි සරල විදිහට උත්තරයක් දෙනවා. මොහු කියනවා මගේ ජීවිතයේ තීරණ ගැනීමේ හැකියාව තමයි මගේ සාර්ථකත්වයේ රහස කියලා. රයිට්? ඔහු අහනවා නැවත වතාවක් මේ මාධ්‍යවේදී අහනවා කොහොමද ඔබ නිවැරදි තීරණ ගන්නෙ? රයිට්? රටන් ඩාටා මහත්මයා සිනහාවක් එක්ක ඔහුට උත්තර දෙනවා නිවැරදි තීරණ කියලා මම ජීවිතේ තීරණ ගන්නෙ නැහැ. මම තීරණයක් අරගෙන ඒ වෙනුවෙන් ඒක නිවැරදි කරන්න වැඩ කරනවා. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම මහන්සිය මම යොදවනවා. මේක හරි වැදගත් කාරණාවක්. රයිට්? මං අද දවසේ තියෙන මේ සිටුේෂන් එකත් එක්ක මම පුද්ගල 3 දෙනෙක් යන වලත් එක බෙදා හදා ගන්නවා. රයිට්? පුද්ගල 3 දෙනෙක් කියලා කියන්නේ එක එක අදහස් තියෙන පුද්ගලව ගැන මං වලත් එක අදහස් බෙදා ගන්නවා. පළවෙනි කොටස තමයි කුමන සිටුේෂන් එකක වුණත් මොන සිටුේෂන් එකක වුණත් අපේ පාලනේ නැහැ මේ COVID-19 කියන එක. ඒ වගේ ඕනම සිටුේෂන් එකක වුණත් තීරණ ගන්නවා ඉතාම වේගෙන්. ඒ තීරණ අරගෙන ඒ තීරණේ වෙනුවෙන් හරියට වැඩ කරනවා මහන්සියනවා. ඔහුගේ දාන්න පුළුවන් උපරිම ජවය දාලා වැඩ කරනවා මේ තීරණේ නිවැරදි කරන්න. දෙවෙනි කොටස තමයි තීරණ අරගෙන වැඩ කරලා ෆේල් වෙන අය. රයිට්? මෙයාලගේ පුංචි අඩුපාඩු නිසා, ඒ කියන්නේ එයා දාන එෆර්ට් එකේ අඩුපාඩු නිසා, ඊට අමතරව එයාගේ කුසලතාවයන් වර්ධනය කරගන්න තියෙන නිසා, මේ වගේ කාරණා නිසා මෙයා ෆේල් වෙනවා. තුන්වෙනි කොටස තමයි කිසිම හේතුවක් මත තීරණ නොගන්න පිරිස. රයිට්? ඉතින් කුමන සිටුේෂන් එකක වුණත් තීරණ ගන්න බය පිරිසක් ඉන්නවා. රයිට්? මේ කොටස් තුනෙන් ඔබ තෝරගන්නේ කොයි කොටසද? රයිට්? පළවෙනි කොටස ඉතාම වටින කියන පිරිසක් අද සමාජයේ. හේතුව නිවැරදි තීරණ ගන්න නෙවෙයි, තීරණ අරගෙන ඒක නිවැරදි කරගන්න වැඩ කරන පිරිසක් අපිට අවශ්‍යයි අද දවසේ රට සංවර්ධනය කරන්න. ඒකට හේතුව රට සංවර්ධනය කරන්න නම් පුද්ගල සංවර්ධනය අනිවාර්යෙන් විය යුතු දෙයක්. පුද්ගල සංවර්ධනය වෙන්න නම් තීරණ ගැනීමේ හැකියාව ඉතාම ඉස්සරහින් තියෙන්න ඕනේ. ඒ නිසා පළවෙනි කොටස තමයි ඉතාම වැදගත්ම කොටස. රයිට්? කල්පනා කරලා බලන්න ඔබ ඉන්නේ කොතනද කියලා. දෙවෙනි කොටස තමයි තීරණ අරගෙන ෆේල් වෙන පිරිස. ඒත් ප්‍රශ්නයක් නැහැ. ඇයි? හේතුව තීරණේ අරගෙන යා ෆේල් වුණා කියලා කියන්නේ එයාට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. එයාට එතන ලර්නින් පොයින්ට් එකක් තියෙනවා. එයා ඊළඟ තීරණේ ගන්නකොට ඒ තීරණේ නිවැරදි කරන්න මෙයා ඊට වඩා එෆර්ට් එකක් දානවා. බොහෝ විට මෙයා ඊළඟ තීරණේදී සාර්ථක වෙනවා. තුන්වෙනි කොටස කියලා කියන්නේ අපේ පාලනේ නැති මේ කාරණා ගැන ඔළුවේ දාගෙන කල්පනා කර කර ඉන්නවා, කිසිම තීරණයක් ගන්න නැහැ. රයිට්? සමහර දෙනෙක් එක්ක අපි කතා කරද්දී, ව්‍යාපාරික අවස්ථාවන් ගැන කතා කරද්දී සමහර දෙනෙක් ඉන්නවා මේ தත්ත්වේ පහ වෙනකල් පොඩ්ඩක් අපි ඉමු, පොඩ්ඩක් බලාගෙන ඉමු කියලා. රයිට්? අපි මේක බලාගෙන හිටියත් නැතත් COVID-19 අපිට කරන්න ඕන දේ, ලෝකෙට කරන්න ඕන දේ කරනවා. රයිට්? ඒක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අපි තීරණ ගත්තත් ඒක වෙනවා, තීරණ නොගත්තත් ඒක වෙනවා. ඒ නිසා වැදගත් වෙන්නේ අපි මේ වෙලාවේ ගන්න තීරණ ටික ඉදිරි අනාගතයට අපිට ආයෝජනක් වෙනවා. රයිට්? ඔබ බොහෝ සෙයින් මේ විදිහ සතුට වෙන්න ඕන. ඒකට හේතුව අපි ඔබ මා දෙකොට්ටාෂෙම අද ජීවත් වෙනවා. ඒක ඉතාම වැදගත් කාරණාවක් මොනදී නැති වුණත්. රයිට්? ඒ නිසා ඒක ශක්තියක් කරගෙන නිවැරදි තීරණ අපි බලබල ඉන්නවට වඩා ගන්න තීරණ නිවැරදි කරන තැනට අපි හැමෝම වැඩ කරන්න ඕනේ. රයිට්? අන්න ඒ බලාපොරොත්තුවත් එක්ක අපිට පුළුවන් ඉතා විශාල සංවර්ධනයක් පුද්ගලෙක් විදියට ගන්න. ඒ වගේම සමාජීය සංවර්ධනයක් කරන්න පුළුවන්. ඒ වගේම රටේ සංවර්ධනයේ තීරණ වෙන්නේ අපි ගන්න තීරණ මත. රයිට්? ඒ නිසා අපේ පාලනේ නැති වෛරස් එකක් දිහා බලන් ඉන්නවට වඩා තමන්ගේ ඇතුළේ තියෙන වෛරස් එක කඩාගෙන ඉස්සරහට යන්න. රයිට්? තමන්ගේ ඇතුළේ තියෙන වෛරස් එකට මුහුණ දෙන්න, ප්‍රතිශක්තිකරණ ඇතුළෙන් හදාගන්න, තීරණ ගැනීමේ හැකියාව හදාගෙන අපි ඉස්සරහට යමු. රයිට්? අද දවසේ
මේ රටේ පවතින තත්ත්වය, ලෝකේ පවතින තත්ත්වය COVID-19 කියන එක අපි දකින්නේ පොසිටිව් විදියට. රයිට්? මම දකින්නේ පොසිටිව් විදියට. ඒකට හේතුව තමයි බලන්න ඊළඟ අවුරුදු 3ක් තව අවුරුදු 5ක් ගිහිල්ලා ලංකාව යන්න හිටපු තැනකට අද ලංකාව ගිහිල්ලා තියෙනවා. රයිට්? ඔන්ලයින් මාකටින් පැත්තට ලංකාව හරි හිමින් තමයි අවතීර්ණ වුණේ ගිය කාලේ. රයිට්? අද දවසේ වෙලා තියෙන වෙනස නව නිෂ්පාදන එළියට එනවා. ලංකාවෙන් එළියෙන් තමයි මෙච්චරකල් අපේ රෝහල් වලට අවශ්‍ය කරන ICU beds ගෙනාවේ. අද වෙනකොට ලංකාවේ ඒක නිෂ්පාදනය කරනවා. රයිට්? ඒ වගේම ඔක්සිජන් මැෂින්ස් අද ලංකාවේ නිෂ්පාදනය කරනවා. රයිට්? ඒ වගේම විවිධ නිෂ්පාදන මේ වෙලාවේ එළියට එනවා. ලංකාවේ නව නිෂ්පාදන ගොඩක් බොහෝසෙන් එළියට එනවා. රයිට්? ඒක ඉතාම වැදගත් කාරණාවක්. රයිට්? ඊට පස්සේ අනිත් කාරණාව තමයි අද වෙනකොට ඔන්ලයින් පැත්තට ලංකාවේ රජයේ පවා ගොඩක් ෆෝකස් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට සතුත සමාගම සමග එකතුලා පික්මී ආයතනයේ ඒකබද්ධ වැඩසටහනක් මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. රයිට්? ඔන්ලයින් මාකටින්. රයිට්? ඒක හරි වැදගත් දෙයක්. ඒ වගේම මේ රාජ්‍ය ඔසසල අපේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක WhatsApp කරලා යවපුවාම එයාලා බේටික් ගෙදරට ගෙනත් දෙනවා. ඒ වගේම අද දවසේ බොහෝ සෙයින් අපි සතුට වෙන කාරණා තමයි ડોක්ටර් චැනලින් ගෙදර ඉඳලා කරන්න පුළුවන්. වීඩියෝ කෝල් එකක් කරගෙන ડોක්ටර් ලෙඩටික් කියලා අපි ගෙදරේ හිටියට ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ડોක්ටර්ලා අදාළ බේටික් ගෙදරට එනවා. ඉතින් ඉතා විශාල සමාජීය සංවර්ධනයක් වෙලා තියෙනවාද? හැබැයි බොහෝ දෙනෙක් මේක දකින්නේ නැහැ. තව අවුරුදු 5කින් යන්න හිටපු ගමනක් මේ අද ලංකාව සති දෙකක් තුනක් ඇතුළත යන්න සිද්ධ වුණා. මම දකින්නේ මේක ඉතාම ධනාත්මකව. ඔබ කොතනද ඉන්නේ? ඔබ තවදුරටත් මේ සම්බන්ධව ඍණාත්මක ආකල්පයකින් ඉන්නේ? එහෙමත් නැත්නම් මම මේ කියපු කාරණා එක්ක ධනාත්මක ආකල්පයකින්ද ඔබ අදින්නේ? රයිට්? අපි සෑම දිනම අපේ පාලකයන් කියන විදිහට ප්‍රවේශම් වුණොත් අපි හැමෝටම පුළුවන් රටය අනාගතයට යහපත් වැඩක් කරන්න. අපි හැමෝම ප්‍රවේශම් වෙන ගමන් නිවසේ ඉඳලා අපිට කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. මොහොතක් හිතලා ඔබේ තීරණේ දැම්මම ගන්න. ඔබ තීරණ ගන්න පරක්කු වෙන්න එපා. ඔබ තීරණ අරගෙන ඉදිරියට පියවරක් තියන්න. අලුත් අවස්ථාවන් ගොඩක් බිහි වෙලා තියෙනවා. ඔපචුනිටිස් ගොඩක් බිහි වෙලා තියෙනවා. අර්බුදකාරී අවස්ථාවක් තමයි ඔපචුනිටි එකක් එළියට එන්නේ. ඒ නිසා ඔයාලා බලන්න ඔයාලගේ වටේ තියෙන අවස්ථාවන් මොනවද? රයිට්? මේ හරහා ඔයාට විවෘත වෙන අවස්ථාවන් මොනවද? අවස්ථාවන් වැහෙනවා වගේම තව අවස්ථාවන් 100ක් ඕපන් වෙනවා. ඒ නිසා ඒ ගැන කල්පනා කරලා සතුටුවෙන්, රයිට්? සතුටු වෙලා අපි මේ ඊළඟ සති දෙක තුන ඉස්සරහට යමු. රයිට්? ඒ නිසා අපේ පාලනේ නැති දේවල් ගැන කල්පනා කරන්නේ නැතුව අපි හැමෝම එකතු වෙලා තීරණ ගන්න එක වේගවත් කරලා රටේ දියුණුව සහ පුද්ගලයා සහ සමාජීය දියුණුව වෙනුවෙන් අපි හැමෝම එකතුලා වැඩ කරමු. රයිට්? හැමෝටම ජය වේවා.